සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කිං සුජ්ජත්වා සුඛං සේති කිං සුජ්ජත්වා නසෝචති කිස්සස් ඒක ධම්මස් වදං රෝචේසි ගෝතම කෝධං ජත්වා සුඛං සේති කෝධං ජත්තාන සෝචති කෝධස් විසමූලස් මදුරග්ගස් දේවතේ වදං අරියා පසං සම්ති තං හි ජත්තාන සෝචති ති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි ජත්වා සූත්‍රයේහි සඳහන් වෙන ගාථා ධර්ම දෙකක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසුවා ඒ දේවතාවා ගාථාවකින් තමන්ගේ පැනය විමසනවා කිං සුජ්ජත්වා සුඛං සේති කිං සුජ්ජත්වා නසෝචති කිස්සස් ඒක ධම්මස් වදං රෝචේසි ගෞතම ස්වාමීනි ගෞතමයන් වහන්ස කවර ධර්මතාවයක් අහෝසි කිරීමෙන් ප්‍රහාණය කිරීමෙන් පුද්ගලයෙකුට සුවසේ වාසය කරන්නට පුළුවන්ද එහෙම නැත්නම් සුවසේ නිදා ගන්නට පුළුවන්ද එවගේම කවර ධර්මතාවයක් ප්‍රහාණය කිරීම නිසා අහෝසි කිරීම නිසා කෙනෙකුට ශෝක නොකර ඉන්නට පුළුවන්ද? ගෞතමයන් වහන්සේ කෙබඳු ධර්මයක ප්‍රහාණය කිරීම අහෝසි කිරීම අනුමත කරනවද ප්‍රශංසා කරනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ දේවතාවාගේ පැනයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ දේශනා කරනවා කෝධං ජත්තා සුඛං සේති කෝධං ජත්තා නසෝචති කෝධස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ වදං අරියා පසං සම්ති තං හි ජත්තා නසෝචති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතාවෙනි මේ ක්‍රෝධේ නැමැති ධර්මතාවයේ යම් කිසි කෙනෙකුට නසන්නට පුළුවන් නම් ඒ තනත්තායේ ක්‍රෝධය නැසීම නිසා සුවසේ නිදා ගන්නවා එබඳු තැනැත්තාට හොඳට නින්ද යනවා. ඒ වගේම කෝධං ජත්තා නසෝචති මේ ක්‍රෝධය දුරු කරන තැනැත්තා ශෝක නොකොට ජීවත් වෙනවා. මේ ක්‍රෝධය විස සහිත මුලක් ඇති මිහිරිවට වැටෙන අගක් ඇති ධර්මතාවය. එබඳු ක්‍රෝධයෙහි ප්‍රහාණය කිරීම ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ගාථා ධර්මය එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාව මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රෝධය දුරු කරන්නට අපට භාවිතා කළ හැකි ප්‍රායෝගික ජීවිතේ අපි කාටත් ක්‍රෝධය කියන එක, ද්වේෂය කියන එක නිතර අත්දකලා තියෙන පළපුරුදු ධර්මතාවයක්. මේ කාටත් අනර්ථකාරී වූ ද්වේෂය, ක්‍රෝධය දුරු කරන්නට අපට භාවිතා කරන්නට පුළුවන් ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පැහැදිලි කර දෙන්නටයි අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තමයි අපි අර ජත්තා සූත්‍රයේහි තථාගතයන් වහන්සේ විසින් කරන ලද මේ පිළිතුර, එහෙම නැත්නම් ඒ දේවතාවගේ පැනයට තථාගතයන් වහන්සේ ලබා දුන්නු මේ පිළිතුරු ගාථාව මාතෘකාව හැටියට යොදාගත්තේ. ක්‍රෝධය එහෙම නැත්නම් ද්වේෂය අපි කොයි කාටත් අමුතු ධර්මයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම අත්දැකලා තියෙන, අත්විඳලා තියෙන, ඒ වගේම බොහෝ කොට පීඩා විඳලා තියෙන ධර්මතාවයක් තමයි ක්‍රෝධය, එහෙම නැත්නම් ද්වේෂය. ද්වේෂයයි කියලා කියන්නේ අපි අකමැති අරමුණු අපි වෙත පැමිණෙනකොට ඒ පිළිබඳව ඇතිවෙන මනසෙහි ප්‍රතික්ෂේප කිරීම. ඇසින් රූප දකින්නට අපි කැමති වෙනවා, ඒ කැමති වෙන රූප වගේම අකමැති රූපත් තියෙනවා. කනින් ශබ්ද අහන්නට අපි කැමති ඒවා තියෙනවා, අකමැති ඒවා තියෙනවා. නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා අරමුණවල අපි කැමති කොටසක් තියෙනවා, අපි අකමැති කොටසක් තියෙනවා. ඒ අකමැති අරමුණු අපේ ඉඳුරන්ට ගොදුරු වෙනකොට, ඒ කියන්නේ ඇහැට අකමැති රූපයක් ගැටෙනකොට අපට අප්‍රසාදයක්, අමනාපයක්, අකමැත්තක් ඇති වෙනවා. කනට අමිහිරි ශබ්දයක්, අපි අකමැති ශබ්දයක් ඇසෙනකොට අපට අප්‍රසාදයක්, අකමැත්තක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට ෂඩේන්ද්‍රයන්ටම ගොදුරු වෙන අකමැති අරමුණු වලදී පුද්ගලයාගේ මනසේ ඇති වෙන ප්‍රතික්ෂේප කිරීම නුරුස්නා බව තමයි ද්වේෂයයි කියලා කියන්නේ, පටිඝයයි කියලා කියන්නේ. මේ ද්වේෂය නැමැති ධර්මතාවය ක්‍රම කිහිපයකින් අපේ මනසෙහි පහළ වෙන්නට පුළුවන්. එකක් තමයි ක්‍රෝධය වශයෙන්, ඊළඟට ශෝකය වශයෙන්, භීතිය වශයෙන්, ඒ වගේම පිළිකුල වශයෙන්. මේ විවිධ ක්‍රමවලින් මේ ක්‍රෝධය, එහෙම නැත්නම් මේ ද්වේෂය අපේ මනසෙහි පහළ වෙන්නට පුළුවන් අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඒ අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය ක්‍රෝධය හැටියට මතුවෙන්නේ කොහොමද? අපි හිතමු යම් අරමුණක් පැමිණෙනවා, ඒකට අපි කැමති නැහැ. හැබැයි ඒ අරමුණ අපට මැඩපවත්වන්නට පුළුවන් කියන සංඥාවක් මනස ඇතුලෙන් හැඟෙනවා. එහෙම වෙලාවට ඒ අරමුණ අභිබවා යන ආකාරයෙන් අපේ මනසේ නොමනාපය මතුවෙනවා. අපි හිතමු ඒ පැමිණෙන අරමුණ දුර්වල එකක් නම්, ඒ දුර්වල අරමුණ මැඩපවත්වමින්, ඒක යටපත් කරමින්, ඒකට විරෝධතාවය දක්වමින්, ඒකට එරෙහි වෙමින් අපේ මනස නැගී සිටිනවා. ඒ අවස්ථාව තමයි අපි ක්‍රෝධයයි කියලා කියන්නේ. බොහෝකොට ගෘහ ජීවිතය තුළ මේක ගත්තොත් තමන්ගේ බිරිඳ වරදක් කළයින් පස්සේ සැමියා තුළ ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ බිරිඳ කියන අරමුණ තමන්ට පාලනය කරන්න, මැඩපවත්වන්න පුළුවන් අරමුණක් කියන සංඥාව සැමියා තුළ තියෙන නිසා බිරිඳ කරන වරදෙහිදී තමන්ගේ මනසෙහි ඇතිවෙන අමනාපය ඒ ක්‍රෝධයක් හැටියට මතුවෙලා බිරිඳට තලා පෙලන්නට, හිංසා කරන්නට, පලිගන්නට ඒ මට්ටමට එය වර්ධනය වෙන්නට පුළුවන්. සතෙක් සිව්පාවෙක් සමහර විට නුසුදුසු දෙයක් කළොත් අපේ මනසෙහි ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. දරුවෙක් වරදක් කළොත් ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අපට පාලනය කරන්නට පුළුවන් අරමුණු වලදී අපේ මනසෙහි ඇතිවෙන ප්‍රතිවිරෝධතාවය ක්‍රෝධයයි කියලා හඳුන්වනවා. ඒක අරමුණ මැඩපවත්වන, අභිබවාගෙන යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට භීතියයි කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා, හැබැයි ඒ අරමුණ මැඩපවත්වන්න තරම් අපි ශක්තිමත් කියලා අපි හිතන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණ වඩා ප්‍රබලයි. ඒ ප්‍රබල අරමුණෙහි අපට ඇතිවෙන අමනාපය, නුරුස්නා බව, ද්වේෂය අර අභිභවනය කරන ආකාරයෙන් නෙවෙයි ඇතිවෙන්නේ, පලා යන ස්වභාවයෙන්. ඒකට අපි කියනවා භීතියයි කියලා. දැන් අපි හිතමු මද කිපුණු හස්තියෙක් හොඬ වෙලහ කුලවාගෙන කොංචනාද කරගෙන අපි ඉදිරියට ආවොත්, එතකොට ඒකට අපි කැමති නැහැ. ඒ කැමති නැහැ කියලා කියන්නේ ද්වේෂය. නමුත් ඒ අරමුණ මැඩපවත්වන්නට පුළුවන් කියලා අපි කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ.
එනිසා ඉබඳු තැනකින් පලා යන්නට බැහැර වෙන්නට අපි තුල හැඟීමක් ඇති වෙනවා. අපි මේ බැහැර වෙන්නේ කුමක් නිසාද? මේ අරමුණට අපි කැමති නැති නිසා. නමුත් මේ පලා යන ආකාරයෙන් ඇති වෙන ද්වේෂය අපි හඳුන්වනවා භීතියයි කියලා. එකම ද්වේෂය නැමැති මනෝභාවය. නමුත් එතනදී අපි හඳුන්වන්නේ ඒක භීතියයි කියලා. අපි හිතමු සර්පෙක් අපි ඉදිරියට ආවොත් අපි එතනදී එක්කෝ ඒ සර්පයා එතනින් බැහැර කරන්නට නැත්නම් අපි පලා යන්නට අපි උත්සාහවත් වෙනවා. ඒ ඇති වෙන අවස්ථාවේ ඒ ඇති වෙන නොමනාපය ද්වේෂය අපි භීතියයි කියලා හඳුනා ගන්නවා. මෙන්න මේ විදිහට අරමුණ වඩා ශක්තිමත් නම් අරමුණ වඩා ප්‍රබල නම් එබඳු තැනකදී ඇති වෙන නොමනාපය අපි හුඟක් වෙලාවට පලා යන ආකාරයෙන් අපේ මනසේ ඇති වෙන නිසා ඒක හඳුන්වනවා භීතියයි කියලා. ඒකම ද්වේෂය අවස්ථා දෙකකදී දෙවිධයකින් හඳුන්වන්නේ. ඊළඟට ශෝකයයි කියලා කියන්නේ අපි හිතමු යම් කෙනෙක් තමන් අකමැති අරමුණක් පැමිණෙනවා. නමුත් ඒ අරමුණ නැවත වෙනස් කරන්නට තියෙන ඉඩකඩ අඩුයි. තමන් බොහෝම ප්‍රියමනාප පුද්ගලයෙක් හදිස්සියේ මිය යනවා. ඒ වගේම තමන් බලාපොරොත්තුෙන් හිටපු දෙයක් හදිස්සියේ තමන්ට අහිමි වෙලා යනවා. තිබුණු දෙයක් හදිස්සියේ නැති වෙනවා. එතකොට නැවත ඒක යථා තත්ත්වයට පමුණුවන්නට බැහැ කියලා අපට දැනෙනවා. නමුත් අපි ඒකට කැමති නැහැ. ඒත් පුද්ගලයා මිය ගියාට මම කැමති නැහැ. නමුත් දැන් ඒක නැවත යථා තත්ත්වයට පමුණුවා ගන්නටත් බැහැ. අන්න ඒ බඳු අවස්ථාවල ඇතිවෙන නොමනාපය හෙවත් ද්වේෂය අපි හඳුන්වනවා ශෝකයයි කියලා. ඒක සොටු කඳුළු හැටියට කයින් බැහැර වෙමින් මානසික සන්තාපයක් හැටියට හදවත තුළින් පැන නගිනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම. නමුත් ඒ අවස්ථාවේ අපි ඒකට ද්වේෂයයි කියලා නෙමෙයි කියන්නේ. අපි ඒක හඳුන්වනවා ශෝකයයි කියලා. ඊළඟට තව අවස්ථාවක මේ ද්වේෂයම පිළිකුල හැටියට මතුවෙනවා. පිළිකුලයි කියලා කියන්නේ තමන්ගේ ගත සිත හකුලුවා ගන්නා ස්වභාවයෙන් මේක පහළ වෙනවා. ඒ කියන්නේ මලකුණක් දැක්කොත්, අසුචි පිටක් දැක්කොත්, එබඳු අවස්ථාවකදී අපේ සිතෙහි නොමනාපයක් පහළ වෙනවා. ඒ පහළ වෙන නොමනාපයම ඒක ප්‍රතික්ෂේප කිරීමක් වුණාට ගත සිත හකුලුවා ගන්නා ස්වභාවයෙන් තමයි පහළ වෙන්නේ. ඒ ආකාරයෙන් මේ අමනාපයේ හෙවත් ද්වේෂයේ මතුවෙනකොට අපි ඒක හඳුන්වනවා පිළිකුලයි කියලා. මෙන්න මේ විදිහට ක්‍රෝධය වශයෙන්, ශෝකය වශයෙන්, භීතිය වශයෙන්, පිළිකුල වශයෙන් කියන මේ ක්‍රම ගණනාවකින් එකම ද්වේෂය අපේ මනසෙහි ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. තව විවිධ ආකාරයෙන් අපි එදිනදා ජීවිතයේ හඳුන්වනවා අකමැත්ත, අප්‍රියාව, එපාවීම, කලකිරීම, නුරුස්නා ගතිය, ඒ වගේම අප්‍රසන්න බව. මේ නොයෙක් වචන වලින් අපි හඳුන්වනවා අරමුණ ප්‍රතික්ෂේප කරන්නා වූ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ මේ අරමුණ ප්‍රතික්ෂේප කරන ද්වේෂයේ එක්තරා බරපතල අවස්ථාවක් ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. ඒ පළවෙනි අවස්ථාව ක්‍රෝධය කියන අවස්ථාව. ඒ ක්‍රෝධය කියලා කියන්නේ අරමුණ මඩින, අරමුණට එරෙහි වෙන, අරමුණ සමග ගැටෙන ස්වභාවයෙන් මේ අමනාපයේ ද්වේෂයේ පහළ වෙන අවස්ථාව. ඒක ගොඩක් අනර්ථකාරී. අර භීතිය, ශෝකය, පිළිකුල වගේ ඇති වෙන අවස්ථාත් හොඳ අවස්ථාවක් නෙමෙයි. ඒවෙනුත් අපේ මනස විනාශ වෙනවා. හැබැයි ඒවෙන් තමන්ගේ මනස විනාශ වීම තමයි ප්‍රධාන කාරණේ. නමුත් මේ ක්‍රෝධය කියන අවස්ථාවේදී තමන්ගේ මනස විතරක් නෙමෙයි අනුන්ටත් බරපතල හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. එනිසා ඒ ඇති වෙන අවස්ථාව තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අහිතකර තත්ත්වයක් කියලයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. ඒක අපට අත්දැකීම් තුළින් අපි හැම කෙනෙක්ම හඳුනාගෙන තියෙනවා. එතකොට දැන් මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, කුමක් නැසුවොත්ද ඒ පුද්ගලයාට හොඳට නිදාගන්නට පුළුවන් වෙන්නේ? ඒ වගේම කුමක් නැසුවොත්ද පුද්ගලයාට ශෝක නොකර ඉන්නට පුළුවන් වෙන්නේ? කවර ධර්මතාවයක ප්‍රහාණය කිරීම තථාගතයන් වහන්සේ අනුමත කරනවද කියලා තමයි මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙන්නේ කෝධං ජත්වා සුඛංසේති. යම්කිසි කෙනෙකුට මේ ක්‍රෝධය ඇති වෙනවා නම් ඒ ක්‍රෝධයෙන් පීඩා විඳින තැනැත්තා හොඳ නින්දක් ලබන කෙනෙක් වෙන්නේ නැහැ. හොඳට නින්ද යන්නේ නැහැ. ක්‍රෝධය නිසා නැවත නැවත පීඩා විඳිනවා. ඒ නිසා ක්‍රෝධය දුරු කරගත්තු කෙනෙකුට, ක්‍රෝධය අඩු කරගත්තු කෙනෙකුට, ක්‍රෝධය ප්‍රහාණය කරපු කෙනෙකුට තමයි සුවසේ නිදාගන්නට පුළුවන් වෙන්නේ.
ඊළඟට කෝධං ජත්තා නසෝචති, මේ ක්‍රෝධය නිසා නිතර ශෝක කරන්නට වෙනවා, පසුතැවෙන්නට වෙනවා. දැන් සමහරු අපට ඇහෙනවා, අනේ හාමුදුරනේ ඒක මමද කළේ කියලාවත් මට හිතා ගන්න බෑ, මට වෙලේ මොකක් වුණාද දන්නේ නැහැ, මට පස්සේ තමයි තේරුණේ ඒකේ බරපතලකම, මට හරියම හිතට වේදනාවක් දැනෙනවා, මම මෙහෙම කළාද කියලා. එහෙම නොකටයුතු දේවල් කරලා කියලා පස්සේ මිනිස්සු තැවෙනවා, අනේ අපරාධෙන එහෙම කළේ, මමද එහෙම කළේ, මම නම් දන්නේ නැහැ ඒක මොකක් වුණාද කියලා. මෙහෙම කියන්නේ ඇයි, අර ඇතිවෙන මානසික ආවේගයත් එක්කලා මිනිස්සු ඒකට වහල් වෙලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි පසුව තැවෙන්නට පටන් ගන්නවා. ඒක අපි හඳුන්වනවා පසුතැවීමයි කියලා. මේ පසුතැවීම නිසා පුද්ගලයා ශෝකී තත්ත්වයට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවතාව අහන්නේ කුමක් නැසුවොත්ද ශෝක නොකර ඉන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝධං ජත්තා නසෝචති, මේ ක්‍රෝධය නැමති ක්ලේශ ධර්මයේ පාප ධර්මයේ යම් කිසි කෙනෙක් අහෝසි කරනවද, අන්න ඒ තැනැත්තාට ශෝක නොකර ඉන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධයේ තියෙන විශේෂ ලක්ෂණයක් පැහැදිලි කරනවා. කෝධස්ස විස මූලස්ස මදුරග්ගස්ස දේවතේ, දේවතාවෙනි මේ ක්‍රෝධයේ ස්වභාවය තමයි විස මූලස්ස මදුර අග්ගස්ස. විස සහිත මුලක් තියෙනවා, මිහිරි විදිහට වැටෙන අගක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රෝධය යමෙකුගේ මනසේ පහළ වුණොත් ඒ මනස විනාශ කරනවා, මනස කිලිටි කරනවා, මනස අඳුරු කරනවා, මනස ප්‍රකෝප කරනවා, ඒ මනසේ පැහැය නැති කරනවා. ඒ නිසා හරියට විසක් ශරීරගත වුණහම කය විකෘති වෙනවා වගේ මේ ක්‍රෝධය යම් කිසි කෙනෙකුගේ මනසේ අවදි වුණහම ඒ තැනැත්තාගේ මනස විනාශ කරනවා. ඒ නිසා සැබවින්ම මේක විසක්, පුද්ගල సంతාණය විකෘති කරන විසක් මේ ක්‍රෝධයයි කියලා කියයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා මේ ක්‍රෝධය විස සහිත මුලකුයි තියෙන්නේ, ආරම්භයේ පටන්ම පුද්ගලයාගේ මනස විනාශ කරනවා. හැබැයි මధుර අග්ගස්ස, මේ ක්‍රෝධය පුද්ගල මනසෙහි පහළ වුණහම අන් අයට හිංසා පීඩා කිරීම, අන් අයට අනතුරු කිරීම, අන් අයගෙන් පලි ගැනීම, අන් අයට බැනවැදීම, අන් අයට රිද්දවීම, ඒවා බොහොම මිහිරි දේවල් හැටියට තමන්ට වැටහෙන්නට ගන්නවා. දැන් හොඳ සිහි කල්පනාවෙන් කෝප නොවී ඉන්න පුද්ගලයෙකුට නම් තව කෙනෙකුට බනින එක සතුටක් නෙමෙයි, තව කෙනෙකුට රිද්දන එක සතුටක් නෙමෙයි, තව කෙනෙකුගෙන් පලිගන්න එක සතුටක් නෙමෙයි. නමුත් මේ ක්‍රෝධය නැමැති විස සහිත මනෝභාවය මනසෙහි පහළ වුණහම එබඳු පුද්ගලයාට අනුන්ට හිංසා කිරීම, පීඩා කිරීම, පලි ගැනීම, බැනවැදීම, රිදවීම, මේකෙන් අමුතු ආස්වාදයක්, මිහිරක් ඒ තැනැත්තා ලබනවා. ඒක බොහොම මිහිරි දෙයක් ඇටියට තමන්ට දැනෙන්නට ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ක්‍රෝධය විස සහිත මුලක් තියෙනවා, මිහිරිවට දැනෙන අගක් තියෙනවා. තථාගතයන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරනවානේ මධ්වා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති, පාප කර්ම විපාක දෙනතෙක් අනුවන පුද්ගලයාට ඒවා බොහොම මී පැණි වගේ මිහිරි විදිහට වැටහෙන්නට ගන්නවා. ඒ මිහිරි විදිහට වැටෙන නිසා පුද්ගලයා නැවත නැවතත් පව්කම් කරන්නට පෙළඹෙනවා. නමුත් ඒ පාපය විපාක දෙනකොට තමයි ඒතනත්තා නැවත දුකට දොම්නසට පත් වෙන්නේ. ඉතින් මේ ස්වභාවය තේරුම් ගන්නට නොහැකි වීම නිසා ඇයිද නොහැකි වෙන්නේ? ඔහුගේ මනස දැන් අඳුර වෙලා කිලිටි වෙලා මේ කෝපය නිසා, ඒ කෝපය නැමැති විසෙන් ඔහුගේ මනස විකෘති වෙලා, ඒ නිසා අනුන්ට හිංසා පීඩා කිරීම, පලි ගැනීම, රිදවීම ආස්වාදයක් හැටියට තමයි ඔහුට දැනෙන්නේ. තවත් උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු කුෂ්ඨ රෝගියෙකුට ඒ කුෂ්ඨය තියෙන තැන දැඩි කැසීමක් ඇති වෙනවා. එතකොට ඒක ගින්නට ඇල්ලුවොත් ලොකු ආස්වාදයක් වගේ දැනෙනවා. එතකොට ශරීරයේ වෙනත් තැනක් ගින්නකට ඇල්ලුවොත් ඒකෙන් ඇතිවෙන තාපය නිසා සමහර ටිකක් පුපුරු ගහන ගතියක් ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍ය රසණේ නෙමෙයි, ටිකක් තද රසණයකට ඇල්ලුවොත් හැම පුපුරු ගහනවා, අපිට ටිකක් අමාරුයි ඒක. හැබැයි කුෂ්ඨයක් එහෙම නැත්තම් දදයක් තියෙන තැන අපි මේ වගේ තද ගිනි රසණයකට අල්ලාගෙන ඉන්නකොට ඒ ඇති වෙන පුපුරු ගහන ගතිය අපට සුවයක් ආස්වාදයක් හැටියට දැනෙන්නට ගන්නවා. ඒ කුමක් නිසාද? ඒ පුද්ගලයාගේ ශරීරයේ ඒ කොටස නිරෝගී තත්ත්වයෙන් නෙමෙයි පවතින්නේ, විකෘති තත්ත්වයෙන්. අර කුෂ්ඨෙන් විනාශ වෙලා විකෘති වෙලා. එහෙම විකෘති වෙච්ච තැනට අර ගින්නේ නැති වෙන පුපුරු ගහන ස්වභාවයේ සුවයක් වගේ තමයි දැනෙන්නේ. අන්න ඒ වගේ ද්වේෂයෙන්, එහෙම නැත්නම් ක්‍රෝධයෙන් මනස
කිලිටි වුනහම අඳුරු වුනහම විකෘති වුනහම ඒ විස සහිත දෙයින් විපරීත වුනහම ඒ පුද්ගලයාට අනුන්ට හිංසා කිරීම පීඩා කිරීම පලිගැනීම රිදවන එක මේවා මිහිරි දේවල් හැටියට සුවදායක දේවල් හැටියට තමන්ට තෘප්තිය ආස්වාදය ගෙන දෙන දේවල් හැටියට තමන්ට වැටහෙන්නට ගන්නවා ඒ නිසා එතනත් අනුන්ට හිංසා කරන්න පීඩා කරන්නට පෙළඹෙනවා ව්‍යාපාද විතර්කයේ තුලින් ඊළඟට විහිංසා විතර්කයට ඒතනත් අවතීර්ණ වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝධස්ස විස මූලස්ස මදුරග්ගස්ස දේවතේ දේවතාවෙනි මේ ක්‍රෝධය කියලා කියන්නේ විස සහිත මුලක් තියෙන ඒට වහල් වුණහම ඒට වසඟ වුණහම මිහිරි විදිහට වැටෙන අගක් ඇති බොහොම බරපතල ධර්මතාවයක් මේ විදිහේ ද්වේෂය ප්‍රහාණය කිරීම අහෝසි කිරීම ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එතකොට මේ කියන ලද කාරණා අපි ගොඩක් දෙනෙකුට යම් ප්‍රමාණයකට වැටහෙනවා අපි හුඟක් දෙනෙකුට මෙහි බරපතලකම තේරුණා වුණත් අපට නොහැකි වෙන්නේ මේ ද්වේෂය දුරු කරගන්නට හුඟක් දෙනෙක් කතා බහ කරනකොට අපි සමග කියන දෙයක් තමයි හාමුදුරනේ තරහ ගන්න එක හොඳ නැහැ කියලා තේරෙනවා එකෙන් හානියක් කියලා දැනෙනවා එකෙන් පීඩාවකුත් ඇති වෙනවා අපටත් ඕන කරන්නේ මේක දුරු කරගන්න තමයි නමුත් කොහොමද ඉතින් මේ ද්වේෂය දුරු කරන්නේ ඒක තේරෙන්නේ නැහැ මේ මිනිස්සු කරන දේවල් එක්කලා අපේ හිතේ අමනාපේ ද්වේෂය මතුවෙනවානේ ඉතින් මේ මිනිස්සු කරන දේවල් එක්කලා කොහොමද තරහ නොගෙන ඉන්නේ මෙන්න මේ විදිහට හුඟක් දෙනා ප්‍රශ්න කරනවා ද්වේෂය හොඳ නැති දෙයක් ය නපුරක් ය ඒක දුරු කරන්නට ඕනේ කියලා වැටහුණා වුණත් හුඟක් දෙනෙකුට ඒක හරියට කරගන්නට බැරි වෙනවා ඒ කරගන්නට බැරි වීම නිසා එය අසරණ වෙනවා එය දුකටපත් වෙනවා ඒ නිසා අද ධර්ම දේශනාව තුළින් අපි උත්සාහ කරන්නේ මේ ද්වේෂය මේ අනර්ථකාරී විස සහිත මුලක් ඇති ඒ වගේම මනසට මිහිරි විදිහට වැටෙන අගක් ඇති මේ බරපතල හානිදායක ද්වේෂය එහෙම නැත්නම් ක්‍රෝධය දුරු කරගන්නට අපට දෛනික ජීවිතයේ කෙබඳු ක්‍රමෝපායන් භාවිතා කළ හැකිද කියන බව ප්‍රායෝගික ජීවිතයේ තමන්ට පුහුණු කළ හැකි ක්‍රම කීපයක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට අපිට ඒ සඳහා භාවිතා කරන්නට පුළුවන් එක් ක්‍රමයක් තමයි මේ ක්‍රෝධය සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා හරියට තේරුම් බේරුම් කර ගැනීම. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට හිතන්නේ මේ ක්‍රෝධය ඇති වෙන්නේ අනිත් අය නිසා කියලා. අනිත් අය තමයි අපිව කෝප කරන්නේ. අනිත් අය කරපු වරද නිසා තමයි මට තරහ ආවේ. ඒ වගේම අනිත් අයගේ වැරද්ද නිසා තමයි මට මේ නුරුස්නා ගතිය ඇති වුනේ. මෙහෙම අපි හිතනවා. මෙහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කළාම අපට හැඟෙන්නේම මේ ද්වේෂය මගේ වරදක් නොමේ අනුන්ගේ වැරද්ද නිසා තමයි මට මේ තරහ එන්නේ කියලා විහුඟාක් දෙනා තීරණය කරනවා. අපි එහෙමම තමයි ගොඩක් වෙලාවට දකින්නේ. ඒ නිසාම තමයි අපට අමනාපය දිනෙන් දින උත්සන්න වෙන්නේ. ඉතින් යමෙකුට තේරුම් ගන්නට පුළුවන් නම් මේ තරහ ගන්නවා කියන එක එහෙම නැත්නම් ක්‍රෝධය අවදි වෙනවා කියන එක අනුන්ගේ දෝෂයක් නෙමේ අනුන් මොනවා කළත් මේක තමන්ගේ දුබලකමකුයි මේ මතුවෙන්නේ ඒ දුර්වලකම මතුවෙන්නේ තමන් සිතන සිතන ආකාරය මතයි කියලා යම් කිසි කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් ඒ අවබෝධයත් එක්කම ද්වේෂය දුරු කරන්නට පහසු මගක් තමන්ගේ මනසෙහි විවෘත වෙනවා පින්නතුනි එතකොට පින්නතුන් අහලා ඇති අපි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි කරද්දී ධර්මයේහි අහලා ඇති හේතු ප්‍රත්‍යවසයෙන් මේ ලෝක ධර්මතාවයන් පවතිනවා. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය වලින් තමයි ලෝකේ හැම දෙයක්ම හටගන්නේ මේ සංස්කාර ධර්මයන් හටගන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. එතකොට හේතුව සහ ප්‍රත්‍ය කියලා දෙකක් මෙතන කියවෙනවා. හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකක්? හේතුවයි කියලා කියන්නේ ඒ සඳහා ප්‍රධාන සාධකය වෙන කරුණ. ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ ප්‍රධාන සාධකය මතු කරන්න අවදි කරන්න බාහිරින් උදව් වෙන කාරණේ තමයි ප්‍රත්‍ය කියන්නේ. දැන් පුද්ගලයෙකුගේ මනස ගත්තොත් එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ සසර ගමන ගත්තොත් කුසල අකුසල් ගත්තොත් ඒවට හේතුව වෙන්නේ තමන් තුලින් මතු වෙන කාරණේයි. ප්‍රත්‍ය වෙන්නේ බාහිර කාරණේ. ඒ දෙක එකතු වුනහම කාරණේ සඵලත්වයටපත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත්
පුද්ගලයාගේ ඇහැ හේතුවයි රූපය ප්‍රත්‍යයයි ඇහැ නැමැති හේතුවත් රූපය නැමැති ප්‍රත්‍යයත් පදනම් කරගෙන චක්කු විඥානේ පහළ වෙනවා ඒ කියන්නේ ඒ රූපය දැක්කා කියන මේ දැනීම මතු වෙනවා එතකොට දැනීම මතු වෙන්නට ඇහැ තමයි ප්‍රධාන සාධකය උනේ ප්‍රධාන හේතුව උනේ ඒකට ප්‍රත්‍ය වුණා බාහිර කාරණේ අන්න ඒ වගේ අපට තරහ එනකොට ඒ තරහ එන්නට හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකද්ද හේතුව තමයි අපේ මනසෙහි අප්‍රහීන ద్వේෂ මූලය එහෙම නැත්නම් ద్వේෂේ නැමැති සංයෝජනය එහෙමත් නැත්නම් ద్వේෂේ නැමැති අකුසල මූලය ඒක අපේ මනසෙහි පවතින තාක්කල් අපට නොමනාපය අමනාපය ක්‍රෝධය නුරුස්නා ගතිය ශෝකය භීතිය පසුතැවීම මෙබඳු මනෝභාවයන් අපට ඇති වෙන්නට පුළුවන් නමුත් මේ මනෝභාවයන් ඇති වෙනකොට අපට හිතෙන්නේම මේ බාහිර කාරණා නිසා තමයි මේක වෙන්නේ කියලා. බාහිර කාරණේ ප්‍රත්‍ය වෙනවා. එතකොට අනේකා කරන වරද නිසා අපේ ද්වේෂය ඇවිස්සෙනවා. එහෙනම් අනේකා කරපු වැරද්දත් ඒකට කාරණයක් වෙලා තියෙනවා. හැබැයි ඒක බාහිර කාරණයක් විතරයි. හැබැයි හේතුව උනේ මගේ මනසෙහි අප්‍රහීන ද්වේෂය තවමත් ඉතුරු වෙලා තියෙන මේ ද්වේෂ මූලය තමයි මගේ මනස විකෘති කරන්නට හේතු උනේ. එතකොට මෙන්න මෙහෙම අපට දකින්නට පුළුවන් නම් අපි හුඟක් දෙනෙකුට වැටහෙනවා අපි අතින් සිද්ධ වෙන වරද. නමුත් බොහෝ වෙලාවට අපි කරුණු තීරණය කරද්දී අපි දකින්නෙම ඒ අනිත් අය කරපු දේ නිසා තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම දුරදිග ගියේ. මේ මම කෝප වුණෙත් ඒ නිසයි. මගේ මනස රැකගන්න දෙන්නේ නැත්තේ මේ අනිත් අය තමයි. ඒගොල්ලෝ කරන දේවල් නිසා තමයි මේ ඔක්කොම පටලැවිලි ඇති වෙන්නේ. එහෙම හිතලා අපි කල්පනා කරනවා අනිත් අයව සකස් කරන්න. එතකොට කෝප නොවන හැටියට ඒගොල්ලෝ වැඩ කළ යුතුයි. කෝප නොවන හැටියට කතා කළ යුතුයි. කෝප වෙන දේවල් නොකළ යුතුයි. අපි එහෙම හිතනවා. දැන් මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ? ප්‍රත්‍ය වෙනස් කරනවා. බාහිරින් ඇති වෙන ප්‍රත්‍ය වෙනස් කරන්න උත්සාහ කරනවා. දැන් මේ ප්‍රත්‍ය වෙනස් කළායි කියලා අපේ මනසේ තියෙන දුර්වලකම බැහැර වෙනවද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. ප්‍රත්‍ය වෙනස් කළාම ඒ වෙලාවට අර හේතුව මතු නොවි තියෙන්නට පුළුවන්. හැබැයි යම් සාධකයක් මතු වුණු තැන නැවත ප්‍රත්‍යක් මතු වුණු තැන ආපහු අර හේතුව නැවත මතු වෙලා එන්නට පුළුවන් දලු දාලා එන්නට පුළුවන්. අන්න ඒ විදිහට අර සමහර පැලෑටි වර්ග තියෙන්නේ එක්තරා කාලයකට සමහර විට වැහි කාලයට කොළ හැලිලා දැන් ඔය සමහර පිටරටවල හිම තියෙනවා හිම වැටෙන කාලයට සම්පූර්ණයෙන් කොළ ටික හැලිලා ඒ ගහක් තිබුණද නැද්දවත් කියලා හොයන්න බැරි වෙන්න සියල්ලම කුණු වෙලා මැරිලා යනවා. හැබැයි අර හිම ටික දිය වෙලා ගිහිල්ලා ආපහු අවුව වැටෙනකොට අර පොළව යට තියෙන හි මූලය එහෙම නැත්නම් අල වලින් නැවත දලු දාලා නැවත පැලෑටිය හැදිලා මල් හටගෙන ලස්සනට පිපෙනවා. එතකොට දැන් ඉරේලිය තියෙන අවස්ථාව නිසා මේ පැලෑටිය මතු වුණා. ඉරේලිය නැති වෙනකොට ඒ ප්‍රත්‍ය නැති වෙනකොට අර විකෘති ප්‍රත්‍ය ලැබෙනකොට අදාළ කාරණේ යටපත් වුණා. හැබැයි යටපත් වුණා කියලා සම්පූර්ණයෙන් ගහ විනාශ වුනේ නැහැ. එහි මූලය තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හෙ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. යම්කිසි ගහක මුල උදුරන්නේ නැතුව මුල ගලවන්නේ නැතුව අතු කපලා දැම්මයි කියලා ඒ ගහ නැවත නැවතත් ලියලනවා. සමහරට එක අත්තක් කැපුවෙන් පස්සේ එතනින් රිකිලි දෙකක් දාලා දෙපසකින් ලියලන්නට පුළුවන්. ඒතකොට නැවත නැවත කප්පාදු කරනකොට වඩා ශක්තිමත් තරව මේ ගස වැඩෙන්නටත් පුළුවන්. අන්න ඒ වගේ බාහිර ප්‍රත්‍ය වෙනස් කළා කියලා විතරක් අපට මනස වෙනස් කරන්න බෑ. ඒ මනසේ හැබැයි හේතුව තියෙන තාක්කල් ඒ මූලය තියෙන තාක්කල් කවර හෝ ප්‍රත්‍යක් පදනම් කරගෙන ඒ මනෝභාවයන් විටින් විට මතුවෙන්නට ගන්නවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහරු කල්පනා කරනවා අපොයි ගෙදර නම් භාවනා කරන්න බෑ. ගෙදර නම් ගුණධම් වඩන්න බෑ. මේ දරුවන්ගේ කරදරේ මේ ව්‍යාපාර මේ රැකී රක්ෂා මේ මුදල් හම්බ කරන්න මේක මහ ගිනිගයක් වගේ. ඒ නිසා මහාන වුණොත් නම් පුළුවන්. මහන වුණොත් තමයි හිත සංසුන් කරන්න පුළුවන් කියලා කල්පනා කරලා ගේ දොර අතහැරලා ඇතැම් කෙනෙක් මහන වෙනවා. මහන වුණාට පස්සේ දැන් සම්පූර්ණයෙන් කවරම ප්‍රශ්නේ විසඳෙනවද? එහෙමත් නැහැ. මහන වුණාට පස්සේ පැවිද්දෙක් හැටියට තමන්ගේ ජීවිතේ මතුවෙන කරුණු පදනම් කරගෙන
ඊට පස්සේ එකට ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලාගේ යම් යම් අඩුපාඩු දැකලා දායකින්ගේ අඩුපාඩු දැකලා පන්සලේ වැඩ අරව මේවා මේ ඔක්කොමත් එක කොහොමද භාවනා කරන්න කියලා නැවත නුරුස්නා තත්ත්වයට පත් වෙනවා. දැන් එතකොට ගෙදරින් එතනත්තා බැහැර වෙලා පැවිදි වෙන්නට ආවේ ඒ ගෙදර පරිසරය තුල තමයි මේ ද්වේෂය පහළ වෙන්නේ, මේ ගැටීම මතු වෙන්නේ. එතකොට ඒක निराකරණය කරන්න හිතාගෙන තමයි දැන් එතනත්තා අර පරිසරයෙන් මෑත් වෙන්නේ. නමුත් මේ පරිසරයෙන් එතනත්තා ඉවත් වුණාය කියලා ඔහුට ඒ ප්‍රත්‍ය වෙනස් කළා කියලා ඔහුගේ මනසේ අප්‍රහීන ද්වේෂය තියන තාක්කල් වෙනත් පරිසරයක වෙනත් ප්‍රත්‍ය මතු වෙනකොට ආපහු අර අමනාපයම අර ද්වේෂයම මතු වෙලා එනවා. ඊට පස්සේ එතනත්තා කල්පනා කරනවා අපෝ පන්සල්වල නම් භාවනා කරන්න බෑ, මේ දහසක් වැඩත් එක්කලා මොන ගුණධම් වැඩිවීමක්ද කියලා එතනත්තා සමහරට ආරණ්‍යයට අසපුවට යන්න පුළුවන්. ඊට පස්සේ එතන තියෙන දේවල් අල්ලගෙන නැවත ගැටෙන්නට පුළුවන්. මේ විදිහට අපි අර සිංහලෙන් කියන ප්‍රස්ථාපිරලක් තියෙනවා, කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරන්නාසේ කියලා. ඒ කියන්නේ මොකක්ද? හේතුව එහෙමම තියෙනවා, හේතුව ප්‍රහාණය කළා නැහැ, හැබැයි ප්‍රත්‍ය වෙනස් කරනවා. ඒ හේතුවට බාහිරින් බලපාන කාරණා වෙනස් කර කර තමයි අපි උත්සාහ කරන්නේ අපි සැනසීමටපත් වෙන්න. නමුත් ඒක එහෙම කරලා නිමා කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනම් ද්වේෂය කියලා කියන්නේ ලෝකේ කවුරුවත් විසින් කරන දෙයක් නෙමේ, අපි අපේ මනස තුලින් අවදි කරගන්නා වූ දෙයක්. ඒ වගේම ඊකට ආසන්න කාරණේ වෙන්නේ අනුන් කරන දෙයක් නෙමේ. දැන් මා මුලින් සඳහන් කළා හේතුව වෙන්නේ අපේ මනසේ අප්‍රහීන ද්වේෂය, එහෙම නැත්නම් ද්වේෂ මූලයයි. දැන් ද්වේෂ මූලය ඇවුස්සුනේ අනිකා කරපු දෙයින් කියලානේ අපිට හිතෙන්නේ. අනිකා කරපු දෙයින් කියලා එකවරම හිතුණට ඇත්තටම ඒකත් නෙමේ. ඒ අනිකා කරන දේ ගැන අපි හිතන දේ තමයි ආසන්න ප්‍රත්‍ය වශයෙන් මතුවෙන්නේ පිනතුනේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපි හිතමු හිනා වෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්. ලෝකේ කවුරුත් පිළිගන්නවා හොඳට කටපුරා හිනා වෙනවා නම්, සුහද සීලව හිනා වෙනවා නම් ඒක හොඳ දෙයක් කියලා. නමුත් අපි හිතමු යම්කිසි කෙනෙක් අපිට මුණ ගැහෙනකොට බොහොම ප්‍රියමනාපව ප්‍රියශීලීව සතුටු සිතින් කටපුරා හිනා වෙනවා. එතකොට අපිටත් ඒ තැනත්තා පිළිබඳව එක්තරා මිත්‍රශීලීත්වයක් සෙනෙහසක් ඇති වෙන්නට පුළුවන්. තමනුත් ඒ විදිහට ප්‍රතිචාර දැක්වීම වශයෙන් නැවත සිනහවකින් සංග්‍රහ කරන්න පුළුවන්. අපි හිතමු තමන් මොකක් හරි ප්‍රශ්නයකට මැදිහත් වෙලා කාගෙන් හරි බැනුම් අහලා, එහෙම නැත්නම් තමන්ගේ බලාපොරොත්තුවක් කඩ වෙලා තමන් අසරණ තත්ත්වයක ඉන්නකොට අරතනත්තා ආපහු අපි වෙත එනවා බොහෝම සුහදශීලීව කටපුරා සිනහවක් මතු කරගෙන. දැන් මොකක්ද වෙන්නේ? ඒ තැනත්තා සතුටු සිතින් පෙරසේම ආදරණීය විදිහට hina වුණාට ඒක දකිනකොට අපේ මනසේ අමනාපයක් ඇති වෙන්නට පුළුවන්. දැන් එතකොට මුල් අවස්ථාවේ hinaව දැක්කලා අපට සතුටු සිතක් ඇති වුණා. දැන් මේ අවස්ථාවේ සිනහව දැක්කලා අපට අමනාපයක් ඇති වුණා. එහෙමනම් සිනහව අපට සතුට ඇති කරනවද අමනාපය ඇති කරනවද? මේ දෙක තීරණය වෙන්නේ සිනහව මත නෙමේ, ඒ සිනහව පිළිබඳව අපි සිතන ආකාරය මත, අපි සිතන දේ මත. ඒ සිනහවට අපි කෙබඳු අර්ථකථනයක්ද දක්වන්නේ? ඒ අපේ චින්තනය මත, අපේ සිතුලි රටාව මත අපි ඒ පිළිබඳව නොමනාපයක් ඇති කරගන්නවද, අපි ඒ පිළිබඳව සතුටක් ඇති කරගන්නවද කියන එක තීරණය වෙනවා. එහෙමනම් අනේකාගේ සිනහව නිසායි මට මේ අමනාපය මතුනේ, මට මේ සතුට මතුනේ කියලා අපි මතු පිටින් තීරණය කළාට ඇත්තටම සිනහව තවත් ඈතින් තියෙන කාරණයක් විතරයි. ඒ පිළිබඳව අපි සිතූ ආකාරය, අපි කල්පනා කර ආකාරය, අපි ප්‍රතිචාර දැක්වූ ආකාරය තමයි මගේ මනසේ ක්‍රෝධය අමනාපය මතුවෙන්නට සාධකයක් වෙන්නේ. මේ විදිහට කල්පනා කරලා බලලා අපට තේරුම් ගන්නට පුළුවන් නම් පුද්ගල సంతානෙහි මේ අමනාපය පහළ වෙන හැටි ඇත්තටම අපට ගොඩාක් දේ දුරු කර ගන්නට පුළුවන්. මට මතකයි මගේ ජීවිතේ මම ලැබපු එක්තරා අත්දැකීමක්. මීට අවුරුදු ගණනාවකට ඉහතදී එක දවසක් උදේ ඉඳලම මට තරමක කායික තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පටන් ගත්තා. ඒ කායික තෙහෙට්ටුවත් එක්ක මනසටත් ඒතරම් සතුටුදායක තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා එදා දවසේ පොතපතක් කියවන්නටවත් භාවනාවක් කරන්නටවත්
එහෙම නැත්නම් දහම් කරුණක් ගැන සිතන්නටවත් තරම් මගේ මනසට කිසි සැහැල්ලුවක් සුවයක් සන්තෝෂයක් නැහැ. ඒ නිසා එදා දවසම මම කළේ දානි වළඳලා නිදාගත්තු එක විතරයි. මුළු ඇඟටම හරි තෙහෙට්ටුවක් දැනෙනවා උණ ගැනෙන්නට වගේ. ඉතින් ඒකත් එක්කලා අද නම් මුකුත් කරන්නට අමාරුයි කියලා බොහොම දුබල විදිහට දානි ටික වළඳලා දවසම නිදාගත්තු එක විතරයි මම කළේ. නමුත් පන්සලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මම එහෙම කායික මානසික පීඩාවකින් ඉන්නවයි කියලා. ඉතින් ඒ නිසා ඒ අයට අමුත්තක් නැහැ. දානි වන්දන වෙලාවට මම දානි වන්දන්න ගියා, ගිලම්පස වන්දන වෙලාවට ගිලම්පස වන්දන්න ගියා. මම මේ කාරණේ කාත් එක්කවත් කියන්නට ගියෙත් නැහැ. ඒ ටික කරලා ඇවිල්ලා මම මගේ කුටියට වෙලා නිදාගෙන හාන්ස් වෙලා මම හිටියා. හවස වෙනකොට එදා පන්සලේ හිටපු පොඩි හාමුදුරුවරු ගුරු හාමුදුරුවමක් වැඩම කරලා විශේෂ පාඩමකට සම්බන්ධ වෙලා ඉන්නෝ. ඒ නිසා ලොකු හාමුදුරුවෝ ඇවිදින් මට කිව්වා අද බෝධි පූජාව තියන්න කෙනෙක් නැහැ, ඒ නිසා ගිහිල්ලා බෝධි පූජාව තියන්න කියලා කිව්වා. එහෙම කියනකොටම මට එක පාරට තද බල කෝපයක් මනසේ මතුවෙලා ආවා. ඇයි ඒ කෝපය මතුනේ? මට එක පාරටම හිතුනේ දැන් උදේ ඉඳන්ම මම මේ වෙහෙසටපත් වෙලා අසනීපෙන් මං ඇඳේ වැතිරිලා ඉන්නවා. මට මොකද කියලාවත් අහන්න කවුරුවක් ආවේ නැහැ. දැන් මේ වැඩක් කරගන්න ඕන වෙන වෙලාවට ඇවිදින් ඉක්මනට අහවල් එක කරන්න කියලා කියනවා. එතකොට තමන්ට වැඩක් කරගන්න ඕන වුණාම කියනවා, නමුත් මගේ අපහසුව ගැන කවුරුත් බලන්නේ නැහැ නේද කියලා හිතනකොට බරපතල කෝපයක් මනසින් මතුණා. ඒක හදවත ඇතුලෙන් මතුණුයේ ආවේගයේ මහා ගින්නක් වගේ ගත සිත යට කරගෙන හිස් මුදුන දක්වා පැතිරි ගිය ආකාරයේ සැනකින් මට දැනෙන්නට ගත්. එවේලේම මං කල්පනා කළා, දැන් මම ඇයි එහෙම හිතන්නේ? මම ඇයි එහෙම කල්පනා කරන්නේ? එහෙම නොසිතිය යුතුයි නේද? දැන් මට මේ වැරද්දක් කරන්න කිව්වා නෙමෙයිනේ. මට මේ කිව්වේ බුද්ධ පූජාවක් තියන්නට, බෝධි පූජාවක් තියන්නට. ඉතින් මම වෙනදත් සන්තෝෂෙන් බෝධි පූජාව තියනවා, බුද්ධ පූජාව තියනවා. ඒක මට මම අකමැති කරන වැඩක් නෙමෙයි. වෙනද මං සන්තෝෂෙන් කරන වැඩේ අද කරන්නට කිව්වහම ඇයි මම මේ අමනාපයක් ඇති කරගත්තේ? එහෙම කල්පනා කරලා මම දෙවනුව හිතුවා, නෑ මම ඒකට කෝප වෙන්නට ඕනේ නෑ. මේ වෙහෙස තියෙන දවසකටම නේද ඇත්තටම බුදුන් වැඳීම කළ යුත්තේ? මේ වගේ කායික මානසික පීඩාවක් තියෙන දවසකට තමයි හොඳ කුසලයක් සතුට සිතින් කරගන්න ඕන වෙන්නේ. ඉතින් මට අද දවසේ මේ දවස මුළුල්ලේම විශේෂ පින්කමක් කරන්න නැතුව, භාවනාවක් කරන්න නැතුව, දහමක් ගැන හිතන්න නැතුව මේ අලසකමින් වැතිරිලා ඉන්න මට දැන් මේ බෝධි පූජාව තියන්න හරි යන්න අවස්ථාව ලැබිච්ච එක කොච්චර දෙයක්. ඉතින් ඒ නිසා මම මේ පිළිබඳව කෝප වෙන්නට අවශ්‍ය නැහැ නේද කියලා හිතනකොට ආය ආයෙත් මගේ මනස ඇතුලෙන් නෑ ඒ වුණාට මගේ අමාරුව මම නෙදන්නේ, කවුරුත් ඒ ගැන බලන්නේ නෑනේ, අනුන්ගේ වැඩ කරන්න ඕන අපට කොච්චර අමාරු තිබුණත් එහෙම කියලා ආපහු හිතෙනවා. නැවත මම කල්පනා කළා, නෑ මේක දැන් අනුන්ගේ වැඩක් කියලා හිතන්නට ඕන නෑනේ. මට වෙනද වගේම තියෙන්නේ බෝධිය ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා ගාත කියලා වන්දනා කරන්නටයි තියෙන්නේ. ඉතින් මම වෙනදත් ඒක කරනවා. ඉතින් අදත් මට කරන්නට තියෙන්නේ ඒ සුපුරුදු කටයුත්තමයි, සුපුරුදු පින්කමමයි. එතකොට අනිත් අය මේක ඇහෙනකොට ඒ අයත් ඕනනම් ගාත කියයි, ඒ අයත් ඕනනම් ඒත් එක්කලා වන්දනා කරයි. ඒ නිසා ඒගොල්ලෝ ගාත කියනවා නම් ගාත කියපු දෙන්, වන්දනා කරනවා නම් වන්දනා කරපු දෙන්, මේක අනුන්ගේ වැඩක් කියලා හිතන්නට ඕනේ. අද මේ වෙහෙසිලා ඉන්න දවසේ, රෝගීව ඉන්න දවසේ මම ගිහින් සතුටින් බුදුන් වඳිනවා කියලා හිතාගෙන ඇයි මට මේක කරන්න බැරි? එහෙම කල්පනා කරනකොට පින්නතුනේ අර මනසේ මතුවෙච්ච ද්වේෂය, අමනාපය, ක්‍රෝධය එහෙමම වතුර හැලුවා වගේ අර මහා ගින්න නිවිලා ගිහිල්ලා මනසට සිසිලසක්, සැහැල්ලුවක්, සැනසීමක් දැනෙන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේ මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහිපත් වුණා. තථාගතයන් වහන්සේ අපට මේ කරුණ පහදා නොදුන්නා නම් අපි මොනතරම් අසරණ වෙනවද? මේ ද්වේෂ සිතෙහි තියෙන බරපතලකම ද්වේෂයේ ගින්නක් වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට මේ ගින්නෙහි ඇතිවෙන දාහය තථාගතයන් වහන්සේ දුරු කරගන්න ආකාරය කියා දුන්නා. නිවැරදිව සිතන්නට, නිවැරදිව දකින්නට, නිවැරදි ආකල්ප ඇති කරගන්නට. ඒ නිවැරදි දැක්මක්, නිවැරදි චින්තනයක්, නිවැරදි ආකල්පයක් තිබුණොත් විතරයි අපට යමක් නිවැරදිව තේරුම් අරගෙන මනස සැනසීමට පමුණුවා ගන්න පුළුවන් වෙන්නේ. අපි වැරදි විදිහේ චින්තනයක් ඇති කරගන්නවා නම්, වැරදි විදිහේ දැක්මක් ඇති කරගන්නවා නම්,
වැරදි විදිහේ කතන්දරයක් අපි ගොතා ගන්නවා නම් ඒ ගොතා ගන්න කතන්දරෙත් එක්ක තමයි අපි පීඩා විඳින්නේ. ඒ නිසා මම වැරදි විදිහට හිතනකොට මගේ මනසෙහි කෝපය මතු වුණා. නිවැරදි විදිහට හිතනකොට ඒ කෝපය දුර වෙලා ගිහිල්ලා මනසේ සැහැල්ලුවක් සැනසීමක් ඇති වුණා. අපට මේ ධම්මග බුදුහාමුදුරුව නේද කියා දුන්නේ? ඒ බුදුහාමුදුරුවන්ට නේද දැන් මම මේ නමස්කාර කරන්නට යන්නේ? උන්වහන්සේගේ මේ උතුම් සද්ධර්මය අපට ඇසුරු කරන්නට නොලැබුණා නම් අපි මොනතරම් සසරෙහි විනාශ වෙන්නට පුළුවන්ද කියලා කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව වෙනදාටත් වඩා ලොකු සතුටක්, ලොකු සද්ධාාවක් මනසෙහි මතුවෙන්නට පටන් ගත්තා. ඒ සතුට සද්ධාවත් ඇතුවම මම පත්කඩේ අරගෙන බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා හොඳට දන ගහලා තුන් පාරක් පසඟ පිහිටුවලා තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරලා මම නමස්කාර කළා. එහෙම වන්දනා කරලා පොඩි පුටුවක වාඩි වෙලා මම සියලු දෙනාටම පන්සිල් දීලා හොඳට බුදු ගුණ සිහි කරගෙන වෙනදාටත් වඩා දැන් මගේ මනසට බුදු ගුණ ආවර්ජනා වෙනවා. මොකද මේ සමීප අත්දැකීමත් එක්ක බුදුහාමුදුරුව මේ විදිහේ අනර්ථකාරී ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු කරන මඟ අපට පැහැදිලි කර දුන්නා නේද? එබඳු තථාගතයන් වහන්සේට නේද මම මේ වැඳුම් පිදුම් නමස්කාර කරන්නේ? මේ විදිහට කල්පනා කරලා බුදු ගුණ සිහිපත් කරලා පැයකුත් විනාඩි ගණනාවක් එක දිගට වන්දනා කරලා පිරිත් සජ්ජායනා කරලා එදා මම බෝධි පූජාව තිබ්බා. බෝධි පූජාව තියලා නිම වෙනකොට අර උදේ ඉඳලා කයේ තිබුණු අර වේදනාකාරී බව, පීඩාකාරී බව සම්පූර්ණයෙන්ම දුරු වෙලා ගිහිල්ලා මුළු ගතම ඉතාම සැහැල්ලු තත්ත්වයට පත් වෙලා මනසේ තිබිච්ච නොමනාපකම්, අලසකම් සියල්ලක්ම දුරු වෙලා ගිහිල්ලා මනස ඉතාම සැහැල්ලු තත්ත්වයට පත් වෙලා ඒ වෙලාවේ මගේ කයේ සහ සිතේ ඇති වෙලා තිබිච්ච සොම්නස, සතුට, සැහැල්ලුව, ප්‍රියමනාප බව මෙපමණයි කියලා වචනයෙන් සිහි කළ නොහැකි තරම් එතරම්ම සැහැල්ලුවක්, සැනසීමක් ඒ අවස්ථාවේ දැනෙන්න පටන් ගත්තා. මම වාඩි වෙලාද ඉන්නේ, හිටගෙනද ඉන්නේ, කොතනද ඉන්නේ කියලාවත් කිසිම වෙහෙසක් නොදැනි අවශ්‍ය නම් මට රෑ එළි වෙනකන් නොනිදා ඒ බෝධීන් වහන්සේ අභියස එහෙමම වාඩි වෙලා ඉන්නට තරම් ගතෙහි සිතෙහි පුදුමාකාර සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගත්තා. දැන් එතකොට අර මුලදී මේ බෝධි පූජාව පිළිබඳව කල්පනා කරනකොටම මහා කෝපයක් ඇති වුණා. ඊට පස්සේ ඒ තුළින්ම ලොකු සැහැල්ලුවක් ඇති වුණා. දැන් එහෙමනම් ඒ ක්‍රෝධය, අමනාපේ මනසේ මතුවෙලාවේ කුමක් නිසාද? ඒ පිළිබඳව මම සිතපු ආකාරය මත, කල්පනා කරපු ආකාරය මත. එහෙමනම් අපට නිවැරදිව හිතන්නට පුළුවන් නම්, නිවැරදිව කල්පනා කරන්නට පුළුවන් නම්, නිවැරදි ආකල්ප ඇති කරගන්නට පුළුවන් නම් ඒ තැනැත්තාගේ මනසෙහි පහළ වෙන කෝපය දුරු කරගන්නට පුළුවන්. දැන් ලොකුහාමුදුරුව බෝධි පූජාව තියන්නට කියනකොට ඒක කෝප වෙන්නට කාරණයක් නෙමේ. නමුත් මනසෙහි කෝපය පහළ වුණේ කුමක් නිසාද? මම ඒ ගැන සිතූ ආකාරය. මට කල්පනා වුණේම උදේ ඉඳලා මම මේ වෙහස මහන්සි වෙලා ඉන්නවා, රෝගීව ඉන්නවා. මගේ රෝගිය ගැන කවුරුවක් හිතන්න කෙනෙක් නැහැ. කාගේ හරි වැඩක් කරගන්න ඕන වෙනකොට ඔන්න අපි හොයාගෙන එනවා. අනුන්ගේ වැඩ කරන්න ඕන, හැබැයි අපි ගැන බලන්න කවුරුවක් නැහැ. මේ චින්තනයත් එක්ක තමයි මේ මම ගොඩනගාගත්තු චිත්‍රය, මම මේ ගොඩනගපු කතන්දරය, මේකත් එක්ක තමයි මනස ගැටුනේ. මේකත් එක්ක තමයි මේ අමනාපය ඇති වුනේ. මෙන්න මේ විදිහට තමයි අපේ මනසෙහි ද්වේෂය, කෝපය උත්සන්න වෙන්නේ එකම කාරණයක් නිසා. දැන් ඒ කාරණේම දෙවනුව නිවැරදිව හිතනකොට නෑ, අද මේ රෝගීව ඉන්න දවසේම නේන්නම් බෝධි පූජාව තියන්න ඕන, එදාටම නේන්නම් පින්කම් කරන්න ඕන. ඉතින් මට ඒක කල්පනා වුණේ නෑනේ. ලොකුහාමුදුරුවනේ මේක මතක් කළේ. කොච්චර වටිනවද මේ වෙලාවේ මට එහෙම එකක් සිහිපත් කරපේක. එහෙම හිතනකොට ලොකුහාමුදුරුවෝ ගැනත් ලොකු කරුණාවක්, මෛත්‍රියක්, මිත්‍රශීලීත්වයක්, සුහදත්වයක් මනසේ පහළ වෙනවා. දැන් එකම කාරණේදී වැරදි විදිහට හිතනකොට අපට කෝපය මතුවෙනවා, නිවැරදි විදිහට හිතනකොට අපට සතුට, සොම්නස ඇති වෙනවා. එහෙමනම් ද්වේෂය, ක්‍රෝධය මතුවෙන්නේ කුමක් මතද? අනුන් කියන දේවල් මත නොවේ, අනුන් කරන දේවල් මත නොවේ, අපි ඒ පිළිබඳව සිතන ආකාරය මත. මේ විදිහට අපට යමක් පිළිබඳව නිවැරදිව හිතන්නට පුළුවන් නම්, නිවැරදිව කල්පනා කරන්නට පුළුවන් නම් මනසේ ඇතිවෙන ආවේගයන් පාලනය කරගන්නට එයම හේතුවක් වෙනවා.
එවගේම සමහර වෙලාවට ගිහි ජීවිත ගත කරනකොට නොඑක් ආකාරයෙන් එදිනදා ජීවිතයේ සිදුවෙන දේවල් පිළිබඳව වැරදි ආකල්ප ඇති කරගන්නවා. බිරිඳ පිළිබඳව, සැමියා පිළිබඳව, අම්මා තාත්තා පිළිබඳව, නැන්දම්මා මාමා පිළිබඳව වැරදි ආකල්ප ඇති කරගන්නවා. ඒ වැරදි ආකල්ප නිසා බොහෝ ජීවිතය අවුල් කරගන්න අවස්ථා තියෙනවා. එක නැන්දම්මා කෙනෙක් සහ ලේලි කෙනෙක් අතර එබඳු ආරවුලක් ඇති වෙච්ච ආකාරය සඳහන් වෙනවා පිනතුනේ. මේ සමාජයේ බොහෝ වෙලාවට නැන්දම්මලා ලේලිලා අතර ගැටුමක් පවතිනවා කියන එක්තරා ආකල්පයක් සමාජගත වෙලා තියෙනවා. එතකොට නැන්දම්මා කෙනෙක් කියන්නේත් එක්තරා අම්මා කෙනෙක්, ලේලි කෙනෙක් කියලා කියන්නේත් එක්තරා දියණියක්. නමුත් ඒ අය එකට එකතු වෙනකොට ඔන්න ඒ අයගේ මනසේ ඇතිවෙනවා, දැන් මේ අයගෙන් මට ආරවුලක් මතුවෙන්නට පුළුවන්, මේ අය මට වෙනස්කම් කරන්නට පුළුවන්. එහෙම කල්ලාතුම හිතා ගන්නවා. එතකොට නැන්දම්මා තමන්ගේ ගෙදරට ලේලි එනකොටම දැන් නම් ඉතින් මට වැඩ වරදී කියලා නැන්දම්මා කල්ලාතුම හිතාගෙන ඉන්නවා. ලේලිත් අර ස්වාමියාගේ ගෙදරට එනකොට දැන් නම් ඉතින් නැන්දම්මගේ මට නොයෙක් පීඩා මතුවේ කියලා හිතාගෙනම තමයි යන්නේ. දැන් කල්ලාතුම චිත්‍ර මවාගෙන. ඉතින් මෙහෙම මවාගත්තාම කොච්චර හොඳට දේවල් කළා වුණා. ඊට පස්සේ තේක ගෙනත් දුන්නත්, හිතවත්ව වැඩ කළත්, ඒ හැම දෙයක්ම තමන්ට හරහට කරන දේවල් වගේ තමයි පෙනෙන්නට ගන්න. ඉතින් එක ලේලි කෙනෙක් මේ විදිහට ඔය කල්ලාතුම ඔය චිත්‍රරූප මවාගෙන තමන්ගේ ස්වාමියාගේ නිවසට විවාහ වෙලා ගියාට පස්සේ ටික දවසක් යනකොටම ඇයට දැනෙන්න ගත්තා නැන්දම්මා තමන්ට විරුද්ධකම්මයි කරන්න කියලා. නැන්දම්මටත් දැනෙන්න ගත්තා ලේලිය නම් විරුද්ධකම්මයි කරන්න. පස්සේ නැන්දම්මත් මේක අතහැරියේ නැහැ, ලේලිත් අතහැරියේ නැහැ. දෙන්නම දිගින් දිගට ගැටි ගැටි ගියා. අවසානයේ ලේලියට දැනුණා මේක නම් ජය ගන්නට පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා මොකක් හරි මේකට කරන්න ඕන කියලා වරලා ගියා දොස්තර මහත්තයෙක් මුණ ගැහෙන්නට ගිහිල්ලා ඒ දොස්තර මහත්තයාට මේ කතන්දරේ ඔක්කොම මුල ඉඳලා කිව්වා. කියලා මේ ලේලි ඉල්ලීමක් කරනවා. අනේ දොස්තර මහත්තයෝ, ඉල්ලන ඕනම ගාණක් දෙන්නම්, මට මේ කාන්තාව ගහලා මරන්නට පුළුවන් කමක් නැහැ, ඇනලා කොටලා මරන්නට පුළුවන් කමක් නැහැ, කොහොම හරි ඉවරයක් වෙන්න බෙහෙතක් හරි දෙන්නට පුළුවන් නම් අනේ මට දෙන්න, මං ඉල්ලන ගාණ දෙන්න. පස්සේ දොස්තර මහත්තයා සම්පූර්ණ කතන්දරය අහගෙන ඉඳලා කියනවා, හොඳයි මං බෙහෙතක් දෙන්න, හැබැයි එකවර මරණයට පත් වුණොත් තමන් තමයි අහුවෙන්නේ. ඒ නිසා ඒක සුදුසු නෑ, ටික ටික මැරෙන්නම බෙහෙතක් දෙන්න. හැබැයි එකක් පොරොන්දු වෙන්න ඕනේ, මේ බෙහෙත් ටික දෙන්න පටන් ගත්තට පස්සේ නැන්දම්මත් එක්කලා බොහොම හිතවත් වෙලා සුහදශීලීව සලකන්නට උනන්දු වෙන්න ඕන. ඒ ඕන හැටියට මම මේක කරන්නම් කියලාවලා බෙහෙත් ටිකත් අරගෙන ගියා. ගිහිල්ලා නැන්දම්මට කියනවා, නැන්දම්මේ මං ඉතින් මේ ওই පොඩි පොඩි වාතාමාරු එහෙම තියෙනවනේ, ඒ නිසා මේ බෙහෙත් ටිකක් අරන් ආව. නැන්දම්ම මේ ටික බොන්න, උණු වතුර එහෙමත් අවශ්‍ය නම් උණු කරලා දෙන්නම්, ඒකට ගැළපෙන විදිහට ආහාර පාන මං හදලා දෙන්නම්, ඔය හැමදාම වාතාමාරු පීඩා ඉතින් මේ වයස්ගත වෙනකොට ඔහොම තමයින, මම මේ බෙහෙත් ටිකක් අරන් ආවා කියලා අරක දුන්නා. දැන් නැන්දම්ම කල්පනා කළා, අපොයි මේ මම මෙච්චර කාලයක් වැරදි විදිහට හිතාගෙන හිටියේ, දැන් මගේ දරුවවත් මගේ අමාරුකම් ගැන හිතලා මෙහෙම බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න හිතුවේ නෑ. නමුත් මේ ගැහැණු දරුවා මං ගැන කොච්චර කරුණාවෙන්ද මේ කටයුතු කරන්න කියලා දැන් ලේලි කරන්නේ රඟපානේ. නැන්දම්ම ඇත්තටම ලේලි ගැන කරුණාවක් මෛත්‍රියක් හටගත්තා. හටගෙන දැන් නැන්දම්ම ඉතාම කරුණා මෛත්‍රියෙන් ලේලි කෙරෙහි සැලකිලිමත් වෙනවා. දැන් ලේලි රඟපානවා, දැන් බෙහෙත් ටික බොනවා. ටික කාලයක් යනකොට ලේලිටත් අමතක වෙනවා මේ රඟපානවයි කියන එක. ලේලිත් හැබෑවටම නැන්දම්ම කෙරෙහි පහදිනවා, අනේ කොච්චර හොඳ කාන්තාවක්ද, මම වැරදි විදිහට නේද නැන්දම්ම ගැන හිතාගෙන හිටියේ, අපේ අම්මටත් වැඩිය හොඳයි නේද කියලා ලේලිත් නැන්දම්ම ගැන කල්පනා කරනවා. නැන්දම්මත් කල්පනා කරනවා, අනේ මගේ දරුවෙක් වගේ නේද, කොච්චර වාසනාවක්ද මෙහෙම කෙනෙක් ලැබිච්ච. දැන් දෙදෙනා ඉතාම සමීප වුණා. එතකොට ලේලිට මතක් වුණා දීපු බෙහෙත් ටික. ආපහු දුවගෙන ගියා දොස්තර මහත්තයා මුණ ගැහෙන්නට. ගිහිල්ලා දොස්තර මහත්තයාට කියනවා, අනේ දොස්තර මහත්තයෝ, ඉල්ලන ගාණක් දෙන්නම්, අර නැන්දම්ම මැරෙන්න නම් දෙන්න එපා, හැබැයි මං අර බෙහෙත් ටික දුන්නා, දැන් නැන්දම්ම තාම හොඳ කෙනෙක්, අනේ ඒ වගේ කාන්තාවක් මරණයට පත් කළොත් නම් ඒක මහා අපරාධයක්, අනේ දොස්තර මහත්තයෝ, ඉල්ලන ගාණක් දෙන්නම්, මැරෙන්න නැති වෙන්න මොකක් හරි බෙහෙතක් දෙන්න. එතකොට දොස්තර මහත්තයා කියනවා, බය වෙන්න එපා, මම විටමින් එකකුයි දුන්නේ, ඒකෙන් හානියක් නැහැ, දැන් ප්‍රශ්නේ ඉවර නිසා ඔය විදිහෙන් දෙන්නත් එක්කලා පවතින්න හොඳින් කියලා දොස්තර මහත්තයා උපදෙස් දුන්නා. දැන් එතකොට මේකෙන් අපට පැහැදිලි වෙන්නේ මේ සියලුම ප්‍රශ්න නිර්මාණය වුණේ මොනවත් එක්කද, නැන්දම්ම මට හානි කරයි, ලේලි මට හානි කරයි කියලා තමන් මනසින් මවාගත්තු චිත්‍රරූප.
මේ සිතුවිලිත් එක්කලා තමයි කෝපය අමනාපය මතුවෙලා මනුෂ්‍ය ඝාතනයක් කරන තරමට මිනිසුන්ගේ මනස පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා අපට තේරුම් ගන්නට පුළුවන් නම් මේ ක්‍රෝධය ද්වේෂය කියලා කියන්නේ අනුන් නිසාම හටගන්නා දෙයක් නෙමෙයි. අනිකා කරන දේ ඒකට බාහිරින් උදව් වෙන්නට පුළුවන්. නමුත් කෝපය ක්‍රෝධය මතුවීමේ ප්‍රධාන සාධකයේ වෙන්නේ අනුන් කරන දේ නෙමෙයි. ඒ අනුන් කරන දේ පිළිබඳව අපි සිතන ආකාරයයි. එනිසා කෝපය යනු තමන් ගොඩනගන චිත්‍ර මත, තමන් ගොතන කතන්දර මත, තමන්ගේ චින්තනය මත ගොඩනැගෙන සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒක මගේම මනසේ උපදින දෙයක්, මගේම චින්තන රටා මත උපදින දෙයක් කියලා හරියට තේරුම් ගන්න පුළුවන් නම් අමනාපය කෝපය දුරු කරලා අපට අනුන් කෙරෙහි මෙත් සිතින් කටයුතු කරන්නට පුළුවන්. එමනම් අද ධර්ම දේශනාව තුළ අපි ද්වේෂය දුරු කරන එක් ක්‍රමයක් පැහැදිලි කරලා දුන්නේ. ඉදිරි ධර්ම දේශනාවලදී තවත් ක්‍රම පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳව නුවණින් කල්පනා කරලා තමන්ගේ මනසේ පහළ වෙන ආවේග පාලනය කරගෙන කෝපය අමනාපය දුරු කරගෙන මෙත් සිත ඇතිව ජීවත් වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.